कुमार कहानगमे विद्या उपदेश मठ उमनावना अपसामान्य पेल विभाग के पेनीसी धर्मांसंद विद्या विषय वेणु पाड़ माला वरगने ये करा पीरीवेलाती है ये पीरीवेलता दहाय श्रेणी आरंभक पाड़मे इंदला विभाग प्रश्न पितरा පාඩමෙන් පාඩමට ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවේ ආරම්භක පියවර විදිහට මම ආරම්භ කරනවා 1984 රචනාමය ප්‍රශ්නයකින්. ඒක ජීවයේ රසායනික පදනම පාඩමට අදාළ වෙනවා. එතකොට අපි මුලින්ම බලමු අන්නේ ප්‍රශ්නය. ඒක අහලා තියෙනවා පිටිවල ඇති ප්‍රධාන සංගටකේ කුමක්ද? එතකොට මේ ප්‍රශ්නය යොමු වෙන්නේ මූලික ජෛවාණු හතරක තොරතුරු ඔබෙන් ප්‍රශ්න කරන්න. ඒ අර්ථයේ පළවෙනි ජෛවාණුව වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, දෙවෙනි එක ප්‍රෝටීන, තුන්වෙනි එක ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල. එතකොට මේ අපේ ප්‍රශ්නේ යොමු වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. පිටිවල ඇති ප්‍රධාන සංගටකයේ කුමක්ද කියලා අහනකොට උත්තරේ වෙන්න ඕනේ පිෂ්ඨය. ළමයි දන්නවා පිෂ්ඨය 90ක් ගත්තොත් ඒක බහු අවයවකයක්. ඒ බහු අවයවකේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ කුඩා ග්ලූකෝස් අණු විශාල සංඛ්‍යාවක් බහු අවයවීකරණය වීමෙන්. ඒතර මේ මාත්‍රේ මෙහෙම බන්ධන සම්බන්ධ වෙනවා. ग्लूकोस अणु එකිනෙකට බැඳලා ग्लूकोस अणु දහස් ගානක් එකතු වීමෙන් තමයි පිෂ්ඨය අණුවක් නිර්මාණය වෙන්නේ. එතකොට පිෂ්ඨය අණුවක් නිර්මාණය වෙනකොට මේ එක ग्लूकोस අණුවක් මම මෙතන මෙහෙම ලියන්නම්. ग्लूकोस අණුව C6H12O6 ලෙස අපි ගත්තොත් එතන මේ වගේ ग्लूकोस අණු විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙද්දී ඒ සෑම ග්ලූකෝස් අණුවක් තවත් ග්ලූකෝස් අණුවක් එක බැඳෙද්දී ජල අණුවක් ඉවත් වෙනවා. ඒ ජල අණුවක් ඉවත් වුණොත් ඒ ජල අණුව H2O. ඉතින් මේකෙන් ඒ ජල අණුව අඩු වෙනවා. ජල අණුව අඩු වුණාම පිෂ්ඨ අණුව නිර්මාණය වීමට දායක වෙන්නේ C6යි H10යි O5ක් ලෙස. මේ ග්ලූකෝස් අණුවෙන් පිෂ්ඨය අණුවට යන්නේ මෙච්චරයි. ජල අණුව ඉවත් වෙන නිසා. එතකොට ග්ලූකෝස් අණු විශාල සංඛ්‍යාවක් පිෂ්ඨය අණුව සෑදීමට දායක වෙන නිසා මම ඒක N කියලා ලියන්නම්. N කියලා ලියන්නම්. එතකොට ඔබට පෙනේවි මෙන්න පිෂ්ඨය අණුව. නැත්තම් පොලිසැකරයිඩයක් වෙච්ච අණුක මූලික සූත්‍රය. එතන මේ සූත්‍රයේ කාබන් අඩංගු වෙනවා, හයිඩ්‍රජන් අඩංගු වෙනවා, ඔක්සිජන් අඩංගු වෙනවා. එතන ඉඳන් අපිට ඊළඟ ප්‍රශ්නේ උත්තරේ දැන් ඇවිල්ලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එහි ඇති මූලද්‍රව්‍ය නම් කරන්න. දැන් මෙතන කියනවා එහි ඇති මූලද්‍රව්‍ය නම් කරන්න. පිෂ්ඨය අණුවක තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ එතකොට කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඊළඟ කක් බලමු. ඊළඟ අවුරුදු දෙක දිහා 1998 ජීවි දේහය තුල ඉදෙන ස්වභාවික උත්ප්‍රේරක හඳුන්වන පොදු නම කුමක්ද? මෙන්න මෙතෙන්දී උත්ප්‍රේරක කියන වචනේ වැදගත්. ඊළඟට ජීවි දේහය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා. මේ ඊළඟ ප්‍රශ්නේ මත වෙන්නේ තේක්මයි. ජෛව රසායනික ප්‍රතික්‍රියා उत्तरे उदाहरण කේටේ තියෙනවා මෙවැනි එන්සයිමයක්. ඒ එන්සයිමේ තමයි ඇමයිලේස් කියලා කියන්නේ.
වචනේ ඇමයිලේස්. ඇමයිලේස් කියලා කියන. ඇමයිලේස් වලින් මොකද්ද කරන්නේ? ඇමයිලේස් වලින් කරන්නේ අපේ ආහාර ගන්න පිෂ්ඨය මොල්ටෝස් බවට බිඳෙනවා. ජීර්ණය කරනවා. එතකොට ඒ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ එන්සයිමයක්. ඒක ජෛව රසායනික උත්ප්‍රේරකයක්. ඒක නම ඇමයිලේස්. දැන් උදාහරණයක් ඉදින් මම මෙහෙම ලියන්නම්. පිෂ්ඨය ජීර්ණය වෙනවා මොල්ටෝස් බවට. මොල්ටෝස් බවට. මොකකින්ද ජෛව රසායනික උත්ප්‍රේරකයක් ඒ කියන්නේ එන්සයිමයක් ඒ කියන්නේ මෙතෙන් දිනම් ඇමයිලේස් කියන එන්සයිමය. ඔචනේ ඇමයිලේස් කියන එන්සයිමය. එතකොට දැන් ඔබට ඊළඟ ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන්නේ නැති ජෛව රසායන උත්ප්‍රේරකයක් කියන්නේ එන්සයිම් වලට ඒ වගේම එවැනි උදාහරණයක් කියන්නේ කිව්වහම අපිට පුළුවන් උත්ප්‍රේරකයක් සඳහා ඉද භාවිතාව උත්ප්‍රේරකයක් සඳහන් කරන්න එවැනි උදාහරණයක් තමයි මෙන්න මේ අවස්ථාව. ඕනනම් තව එකක් ඔයාලට දෙන්නම්. මෙන්න මේ වගේ තව උදාහරණයක් කියන්න. ආමාශයේදී අපේ ආහාරය ජීර්ණය කරන එන්සයිමයක් තමයි පෙප්සින් කියලා කියන්නේ. පෙප්සින් කියලා කියන්නේ. ඒක උත්ප්‍රේරකයක් නැත්නම් එන්සයිමයක්. එමගින් කරන්නේ මොකක්ද? එමගින් කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට. පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. අන්න එහෙමනම් ඔයාට එවැනි ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහන් කර එවින් භාවිතාවල උත්ප්‍රේරකයක් සඳහන් කරුවම් මෙන්න ජෛව රසායනික ප්‍රතික්‍රියාව මෙන්න උත්ප්‍රේරකය. මෙන්න ජෛව රසායනික ප්‍රතික්‍රියාව මේ තියෙන උත්ප්‍රේරකය. හරිනේ. එහෙමනම් ඔන්න ඔය විදිහට මම දිගින් දිගට අප සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවශ්‍ය වන පාඩමෙන් පාඩම පාඩමෙන් පාඩම දිගින් දිගටම විභාග ප්‍රශ්නවලින් සාකච්ඡා කරගෙන යනවා. ඒකේ ආරම්භක පියවරක් විදිහට තමයි මම මේ ගත්තේ. මම දැන් ඊළඟට බලනවා භෞතික විද්‍යා ප්‍රශ්න කීපයක් ඔබට සාකච්ඡා කරන්න. මෙතෙන් බලන්න වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය සාකච්ඡා කරද්දී අපිට වැදගත් වෙනවා බලන්න. සෑම තත්පරයකදීම තෙල් බිඳුවක් බැගින් වැටේ. ශ්‍රමික වාහනයක් පාර යන වාහනයකින් කාන්දර වෙන තෙල් බිඳුව වැටෙන්නේ කොහොමද? සෑම තත්පරයකදීම එකක් වැටෙනවා. ඒතර වාහනේ මොකද වෙන්නේ? වාහනේ ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට යනවා. වාහනේ ඉස්සරහට යනකොට මේ වැටිච්ච තෙල් බිඳුවේ පළවෙනි තෙල් බිඳුව දෙක. එතකොට මම මේකට ABCD කියන්නත් පුළුවන්. හරිද? මම ලියනවා. මේ පළවෙනි තෙල් බිඳුව. මෙකම නෑ. ඊට පස්සේ ඊළඟ තව ටිකක් වැඩි. තව ඈතට ගිහිල්ලා. අර පේනවා ඇති ඊළඟ තව ඈතට ගිහිල්ලා. තව ඈතට ගිහිල්ලා. ඒ කියන්නේ මොකද මේකේ තේරුම? වාහනේ යන වේගය වැඩි වෙන බව. සහ හැම තත්පරයකදීම මේ ගමන් කළ දුරට වඩා මේ ගමන් කළ දුර වැඩි. ආයේ වැඩි 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 වැඩි. එහෙමනම් වාහනේ වේගයේ වැඩිවීමක් මෙතන පෙන්නුම් කරනවා. අපි බලමු මෙතෙන්දී අගයන් දීලා. හරිද? මෙන්න මේ අතරේ පරතරය මං 1 මීටර කියනවා. ඊළඟ පරතරය ඊට වඩා වැඩි. 2 මීටර කියනවා. ඊළඟ පරතරය ඊටත් වඩා වැඩි. එහෙමනම් 3 මීටර කියනවා. බස් ඊළඟ පත්තරය 4 මීටර කියන්න. ওই විදිහට අපිට පුළුවන් එන්න එන්න තෙල් බිඳුව අතර පරතරය වැඩි වෙන නිසා
ලබාගත් විස්ථාපනයේ වැඩි වෙන බව පෙන්වන්න. එතකොට මේ හැම තෙල් බිඳුවක්ම වැටිලා තියෙන්නේ තත්පරයකට. ඒ පළවෙනි තත්පරේ මෙන්න ඊළඟ තත්පරේ මෙන්න ඊළඟ තත්පරේ මෙහෙම තත්පරෙන් තත්පරේ අපිට ලියාගෙන යන්න පුළුවන්. අපිට ලැබෙනවා ඒකීය කාලයකදී ලද විස්ථාපනයේ මේ තියෙන. ඒ වාහනේ ඊළඟ තත්පරේදී ලබාගත් විස්ථාපනයේ මේ තියෙන. ඊළඟ තත්පරේදී ලබාගත් විස්ථාපනයේ ওই විදිහට අපිට පුළුවන් මේක විස්ථාපනයේ පෙන්වුම් කිරීමක් විදිහට ගන්න. ඊට පස්සේ මේක මට පුළුවන් ආයත් ප්‍රවේගීට පරිවර්තනය කරන්න. ඔන්න බලන්න මම මේක ප්‍රවේගීට පරිවර්තනය කරනවා. මෙන්න මේ අතර ප්‍රවේගය 1යි m s ඍණ 1යි. තත්පරයකදී තමයි මෙච්චරයි. මම බලන්නකෝ මේක. ඒ කොහොමද වෙලා තියෙන්නේ? ඊළඟ තත්පරයේදී තත්පරයට මීටර කීයද? 2 ඊළඟ තත්පරයේදී. ඊළඟ තත්පරයේදී බලන්නකෝ. ඊළඟ තත්පරයේදී මොකද වෙන්නේ? තත්පරයට මීටර 3යි. එතකොට මේ ප්‍රවේගයක් නෙමෙයි ලා සටහන් වෙලා තියෙන්නේ. ඊළඟට කොහොමද වෙන්නේ? 4යි m s ඍණ 1යි. දැන් මේක ප්‍රස්ථාරයකට ගත්තොත් මොකද වෙන්නේ? ප්‍රස්ථාරයකට ගත්තොත් ප්‍රස්ථානේ ඇඳෙන්න වෙන්නේ කාලය ගෙවෙනවා. තත්පර 1යි 2යි 3යි 4යි මේ කාලය ගෙවෙනවා. මේ පැත්තට ප්‍රවේගය ගත්තොත් ප්‍රවේගී ක්‍රමයෙන් මොනවා වෙනවද? වැඩි වෙනවා. ප්‍රවේගී ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතර ඒකීය කාලයකදී ලබා ගන්නා විස්ථාපනය වැඩි වෙනවා. නෙන්න ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ මේක ත්වරණයකටක් වෙනවා. ත්වරණයකින් ගමන් කරනවා. නම් ඔබට මේ චලිතයේ සඳහා වඩා නිවැරදි උත්තරය තෝරන්න කිව්වොත් මේ වරණ අතුරෙන් මම වරණයෙන් වරණය කියනවා. ඒතර ඔයාලට තේරෙයි මේකෙන් මේ ලැබිච්ච තොරතුරු අනුව වඩා සාර්ථක පිළිතුර මොකද්ද කියන්නේ. පළවෙනි වරණය නියත ප්‍රවේගයකින් දිගටම ගමන් කරයි. බලන්න නියත ප්‍රවේගයක් තියෙනවද කියලා. ප්‍රවේගය එන්නේ වැඩි වෙනවා. රතේ ත්වරණයකින් ගමන් කර ඇත. අන්න ඔබ ඒකත් එක එකම නැති ත්වරණයකින් ගමන් කළා තියෙනවා. ඊළඟ රතේ මන්දනයේ කවදාවත් වෙන්න බැරි වෙලා. වේගය එන්නේ මෙතන වැඩි වෙලා තියෙන්නේ. ඊපස්සේ චලිතය ගැන කිසිවක් කිව නොහැකනේ. අපිට කියන්න පුළුවන්. යමක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ එක ඊට වඩා වෙනස්. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔබට එකිනෙකට එකිනෙකට වෙනස් විෂය කරුණු ආශ්‍රිතව හැදිච්ච වෙනස් විදිහේ ප්‍රශ්න සමූහයක් අරගෙන දෙන්න. එතකොට බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ දි කියනවා 10යි ms ඍණ 1 තත්පරයට මීටර 10යි. එතකොට ප්‍රවේගයකින් ගමන් කරන වාහනයක ප්‍රවේගය පැයට කිලෝමීටර වලින් දැක්වුවොත් කොහොමද ඒක පරිවර්තනය කරගන්නේ? දැන් බලමු එයා තත්පරයකට ගිහිල්ලා තියෙන්නේ තත්පරයට මීටර 10යි. අපි මේක පියවරෙන් පියවර පරිවර්තනය කරන්න ඕනේ. දැන් මේ පියවරෙන් පියවර කිව්වම ඉස්සෙල්ලා කිලෝමීටර වලට ගණන්කෝ. මේ කතාව කිලෝමීටර වලට ගණන්කෝ. හරිද? හරිද? තත්පරයට මීටර 10 පැයට කිලෝමීටර වලට පරිවර්තනය කරලා උත්තරේ සොයන්න ගියොත් අපි ඉස්සෙල්ලා මේ 10යි ms ඍණ 1 කියන එකේ මේ මීටර කියන කතාව ඉස්සෙල්ලා කිලෝමීටර වලට ගෙනියනවා. එතන මීටර ගාන කිලෝමීටර කරන්න නම් හැමතිස්සෙම මොනවද කරන්න වෙන්නේ? දානින් බෙදන්න වෙනවා. දානින් බෙදන්න වෙනවා. එහෙමනම් මම කරන්නේ 10යි මීටර කියන එක 10ෙන් බෙදෙන. දැන් මීටර ගාන කිලෝමීටර වලට ගියා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්
මීටර් 5000ක් තියෙනවා නම් කිලෝමීටර් 5යිනේ කතාවක් නැහැනේ. ඒ වගේ මීටර් 10 කිලෝමීටර් වලට ගිනියන්නේ 10න් බෙදුවා. දැන් කිලෝමීටර් වෙනවා. දැන් තත්පර තියෙන වලට කරන කාලය මොනවද අපි පරිවර්තනය කරන්නේ? පැයට පරිවර්තනය කරනවා. පැයට. දැන් ඔයා කල්පනා කරන්න මෙහෙම දෙයක්. හරිද? තත්පරයකට මීටර් 10ක් යනවා. මිනිත්තුවකට ඒ වගේ 60 ගුණයක් වාට යනවා. එහෙනම් මං 60 ගුණ කරනවා. දැන් මිනිත්තුව. හැබැයි පැයකට මිනිත්තු ආයේ 60ක් තියෙනවනේ. ඒ වගේ ආයෙත් ඔයාලට 60 ගුණයක් කරන්න පුළුවන් පැයක් යනවා. එහෙනම් මං ආයෙත් 60 ගුණ කරනවා. අන්න පැයකට වෙනවා. හරිද? තත්පරයට මීටර් 10ක් යන කෙනාට මිනිත්තුවකට ඒ වගේ 60 ගුණයක් යනවා. එතකොට පැයකට මිනිත්තු 60ක් තියෙනවනේ. නිසා ඒ වගේ තවත් 60 ගුණයක් කරනවා. එහෙමනම් මෙන්න මේ පිළිතුර අපි සොයමු. ඒ වයර පේනවා පළවෙනි පිළිතුරේම තියෙනවා 10 ගුණ කිරීම 60 ගුණ කිරීම 60 බෙදීම 1000. ගන්න නිවැරදි පිළිතුර වෙන්න ඕන මෙන්න මේ පළවෙනි උත්තරය. ඊළඟට අපි බලමු ඒ වගේම භෞතික විද්‍යාව ප්‍රශ්නය දෙකක් වෙනස් විදිහක ආයෙත් හරිද මෙන්න මේ ප්‍රශ්නේ අරිට වඩා වෙනස් ඒ ප්‍රශ්නේදී අපිට පේන ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරයේදී මේ පැත්තට කාලයක් මේ පැත්තට ප්‍රවේගයක් අරගෙන තියෙනවා මේ ප්‍රස්ථාරය සරල රේඛාවක් දැන් සරල රේඛාවක් කියලා කියන්නේ මේක අනුක්‍රමණය නියතයක් අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ ඒකයි සරල රේඛාවක් උනේ ඉතින් අපි බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන එකෙන් මොකද ලැබෙන්නේ මතක තියාගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය m කියන දේ අනුක්‍රමණය ගත්තොත් මේ y අක්ෂයේ අගය x අක්ෂයේ අගින් බෙදන්න වෙනවා අනුක්‍රමණය සොයන්න මොකද කරන්නේ y අක්ෂයේ අගය x අක්ෂයේ අගින් බෙදන්න එතකොට y අක්ෂයේ තියෙන්නේ ප්‍රවේගය නා x අක්ෂයේ තියෙන්නේ කාලය නම් ඒතර අනුක්‍රමණයේ විදිහට උත්තරය ලැබෙන්නේ m s ඍණ 2 ඒ කියන්නේ මොකද මේ ත්වරණය ත්වරණය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ත්වරණය ලැබෙන බව පැහැදිලි දැන් අපිට පුළුවන් පළවෙනි කොටසදීම මෙන්න මේ පළවෙනි තත්පර 30 දී ත්වරණය සොයාගන්න අබල පළවෙනි තත්පර 30 දී ත්වරණය මෙන්න මේ ලක්ෂ්‍ය දාන ඒ රේඛා ඛණ්ඩය දාන්නේ ත්වරණයසෙම. එහෙමනම් මම ලියනවා ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට මේ මොන වෙලාවේදී අපි සෑහෙන පළවෙනි තත්පර 30ට. එතකොට ප්‍රවේග වෙනස ප්‍රත්‍යයද මේ y අක්ෂයෙන් අපිට ගන්න පුළුවන් මේ. y අක්ෂයෙන් ගන්න. කියයිද? ප්‍රවේග වෙනස 3යි m s වෙන එකයි කාලය කොච්චරයි තත්පර 30 ඩක් බැලුවෙනි 30යි තත්පර ලොබුට වෙනේවි 3 වරක් 1යි 3 වරක් 10යි 10 එකයි කියන්නේ 0.1යි m s වෙන එකයි මේ m s වෙන එකයි මේ s තුත් දෙදෙන්න උඩට ගියාම m s වෙන කීයද m s වෙන 2යි එතකොට මේ පාඩම්වලදී මම වඩා උත්සාහ කරන්නේ මේ පාඩම 11 ශ්‍රේණියට වැදගත් මේ පාඩම 10 ශ්‍රේණියට වැදගත් හරිද 10 ශ්‍රේණියට වැදගත් ඒක නිසා මේ දෙගොල්ලන්ටම මේ පාඩම් පෙළ වැදගත් තියෙවි ඊළඟට බලන්න දැන් මම සූදානම් වෙනවා මෙන් තොරණිය සොයාගත්තා
එකෙන් අනුක්‍රමණය දන්නු මේ ඒකාකාර ත්වරණයක් හැමතිස්සෙම අනුක්‍රමණය නියතයි ඒ නිසා මෙන්න ත්වරණයේ මේ චලිතය අදාළ ඊළඟට තමයි මේ වර්ණෙන් වර්ණය අපි සෙමු මේකේ සත්‍ය වර්ණයක සොයන පළවෙනි වර්ණේ මුල් තත්පර 33 ගමන් කළ දුර මීටර් 90 එහෙමනම් අපි මොකද කරන්නේ මුල් තත්පර 33 ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ගමන් කළ දුර විස්ථාපනය සරල රේඛිය නිසා සමාන වෙනවා ඒක සොයන්නම් මේ ත්‍රිකෝණීය වර්ගඵලය මම කියනවා දුර එහෙම නැත්නම් ඊට අදාළ විස්ථාපනය සොයන්න නම් මේක සරල රේඛීය චලිතය නිසා දුරයි විස්ථාපනය සමාන වෙනවා විස්ථාපනය සොයන්න නම් ත්‍රිකෝණීය වර්ගඵලය ගන්න පුළුවන් වර්ගඵලය ගන්න පුළුවන් සමානයි ත්‍රිකෝණේ වර්ගඵලය සොයද්දී භාගයක් ආධාරක පාදයේ 30යි ගුණ කිරීම ලම්භක උස කීයද 3යි එතකොට අර පේනවා දෙවලක් මෙතන එනවා 15යි පාලසරක් තුන 45යි මීටර කියලා එනවා මේ උත්තරේ වැරදි බව පේනවා මුල් තත්පර 60 තුල වස්තුවේ නියත බලයක් ඉදේ මුල් තත්පර 60 තුල මෙන්න මේ කාර්යය තුල නියත බලයක් ඉදෙන බව කියනවා එතකොට නිව්ටන්ගේ දෙවැනි නියමයේ තියෙනවා F සමානයි ma බව. එතන නියත ත්වරණයක් තියාගන්නව නම් මේ නියත ත්වරණයක් නියත අනුක්‍රමණයක් තියෙනවා නම් නියත බලයක් ඉදිය යුතුයි. ඒ නිසා මේ කතාව නිවැරදි. නියත බලයක්. එදෙන්නේ නියත ත්වරණයක් තියෙන නිසා. ඊළඟක T සමානයි 120. මෙන්න මේ වෙනකොට. තත්පර 120ක් වෙනකොට මේ ප්‍රස්ථාරයෙන් අපිට පේනවා වස්තුවේ ප්‍රවේගය 12 m/s. මට පුළුවන් මේක මෙහෙම දීර්ඝ කරන්න. දීර්ඝ කරොත් මෙන්න මේ ඛණ්ඩාංකෙත් එක හරියනවා. ඕක මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ ප්‍රස්ථාර දිහා බැලුවාම මේ සාධකයේ අනුලෝමව සමානුපාතික වීමක් තියෙනවා. අනුලෝමව සමානුපාතික වෙනවා මේ බලන්න. 30යි ප්‍රවේගය 3යි. කාලය 60යි ප්‍රවේගය 6යි. කාලය 120යි එමනම් ඊට අනුරූපයි තත්පර 12. එහෙනම් තත්පර 12 දී පවත්වා ගන්න ප්‍රවේගය 120යි. ඒක නිවැරදි. හරි. තත්පර 120කදී පවත්වා ගන්න ප්‍රවේගය 12 m/s. ඒක නිවැරදි. මේ මම අවසාන කියනවා අය. තත්පර 120ක් වල විට වස්තුවේ ප්‍රවේගය 12 m/s වේ. තත්පර 120ක් වෙන විට එහි ප්‍රවේගය 12 m/s වේ. ඒක නිවැරදි. ඕනනම් අපිට සොයා ගන්නත් පුළුවන්. සොයාගන්නේ මෙහිමයි ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය අපි මේකට අදාළ ත්වරණය දන්නවා කීයද 0.1 m/s 1 sorry m/s 2 ප්‍රවේග වෙනස අපි දන්නේ කොච්චර ප්‍රවේගයක් වෙයිද කියලා මෙන්න මෙතෙන්දී මේ යන්නේ අපි නොදන්නවා කියලා ගන්න එහෙමනම් ඒක v කියලා ගන්න කාලය කොච්චරද තත්පර 120ක් වන විට 120 දාන්න මෙතෙන්දී කසි 20යි තත්පර මන හරස් ගුණිතය දාලා එහෙම නැත්නම් b උක්ත කරගත්තොත් අපිට ලැබෙනවා b සමානයි 0.1 ගුණ කිරීම 120 සමානයි කීයද 12 m/s 1 කියලා උත්තරයක් එනවා එතන මේ අනුව මේ ප්‍රකාශය නැවතත් සත්‍ය වෙනවා ඒ අනුව b සහ c ප්‍රකාශ නිවැරදි b සහ c ප්‍රකාශ පමණ කියලා තමයි උත්තරය වෙන්නේ එහෙමනම් අදට අපි වැඩසටහන සමගන්නවා ආයුබෝවන්